හැමෝටම බුදු සරණයි මම ගොඩාක් අසරණ වෙලා හිටපු ගෑනු ළමයේ මම ඉන්නේ කුවෙට්ටල මට ප්‍රේම සම්බන්ධකමක් තිබ්බා ඒක නිසා මම ගොඩක් මානසිකව විඳෙව්වා ඉතින් මම ගොඩාක් ගුරුනාංශයලාට මෑණිවරුන්ට සල්ලි දාලා අහුණා එයාලා මගේ වැඩේ බාර අරගෙන කරලා දුන්නේ නැහැ සල්ලි අරගෙන මාව බ්ලොක් කරා ඒ වෙලාවේ තමයි මට කරුණාවදී මෑණියගෙන දැනගන්න ලැබුණේ ඇත්තටම ගොඩාක් සතුටුයි කියන්න මගේ වැඩේ තුමිය බාර අරගෙන මට දවස් 3 මගේ වැඩ කටයුතු වල ප්‍රතිඵල මට අරගෙන දුන්නා ඉතින් මම ඔයාලට කියන්නේ හොරකා බරුකාරයන්ට හොර වංචාකාරයන්ට අහු වෙන්න එපා ඔයාලා තවලක වැඩ කටයුතු තියෙනවා නම් කරුණාවදී ගුරු මෑණියන්ව හම්බ වෙන්න එතුමියට කෝල් එකක් අරගෙන එතුමියගෙන් විස්තර දැනගන්න පුළුවන් ඔයාලා මට පිහිට වුණා වගේ අම්ම කෙනෙක් වගේ ඔයාලටත් එතෙමි අනිවාර්යයෙන්ම පිහිට වෙනවා ඉතින් බොහොම පින් මෑණියනි මට උදව් කරාට දහසකුත් නොඑක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තත්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක් දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරුදරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණි කරුණාවතී ගුරු මෑණියෝ කර්මයේ පුතේ මට අද විදේශ ගමන ළමයේගේ කරදරයකට තමයි මම මේ වැඩ කටයුතු කරන්නේ ඉතින් පුතේ ඔයාලට කියන්න තියෙන හොර බෙද මහතුන්ට හොද හොර කපුමක් බෙද නෝල්ලාට අහු වෙන්න එපා පුතේ ඔයාල දුක් විඳලා ගන්න සල්ලි හරියාකාරව ඉස්සර වෙලා වීඩියෝ කෝල් එකක් දාලා පුතේ මම නම් පුතේ වැඩ කටයුතු මම හරියාකාරව වෙන්න නම් මේ කියන්නේ පුතේ විදේශ ගමන ළමයේගේ අසීමන්තය කරන්නේ මේ දිනේ දෙන්නක නම් දෙක මේ කියන්නේ පුතේ ඡායාරූප දෙක මේක තමයි මේ පාර්ක අන්තිම දවසට ගැටගහනවා මේක තියෙන්නේ පුතේ දිලිහා කියා මේ විදීකා කී තම පුතේ නම් දෙක තියලා තියෙන්නේ මේක අයි මායෙම ගැටෙන්න පස්සේ යාට දින නමේ හෝ දින හතව යන්න කලින් ඒ අයි මායෙම දෙන්නම කොහේ හිටිය සම්බන්ධ කරලා එදින නම් කරලා දෙනවා පුතේ ආයිබෝවන් කියලා සෙලු දෙනවම අපේ YouTube නාලිකාවදී තාමත් ආදරයෙන් පිළිගන්නවා අද ඔයාලට හඳුන්වා දෙන්නේ ඉතාමත් බලකතු වශී ක්‍රමයක් तमंगे आदरवंत्य आदरवंत्य तमंगे सेमिया बिरिद तमंगे वितर वशीकर गन्न मे क्रमे भाविता करन्न पुलुवा एवितरक निमे तमं वेडिकन स्थाने बोस वेन्न पुलुवां सेवकेक वेन्न पुलुवां यालुवेक वेन्न पुलुवां नैदा केनेक वेन्न पुलुवां ओनम केनेक वे तमंगे पैतरन अम्म गन्न तमंगे अन्नट कीकरु कर गन्न मे बलगत वशीक्रमेट हकियाव तीरन इतिं ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න පුළුවන් සම්පූර්ණ වීඩියෝ එක පුරාවට මේ දේ කරන්නේ කොහොමද මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව මම සරලව පැහැදිලි කරනවා ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එකම නරඹන්න හරි දේවල් හරි විදිහට කරලා ඒ දේවල් හරියට පිළිපැදලා කරලා 100%ක් ප්‍රතිඵල ලබා ගන්න ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න එවගේම තමයි ඉතිහා පැත්තේ තියෙනවා බෙල් සලකුණක් මේ බෙල් සලකුණ ක්ලික් කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක වාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් නොටිෆිකේෂන් එකක් මගින්. හරි දැන් බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න ඔයාට නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන් ඕනම දවසක ඕනම වෙලාවක කරන්න පුළුවන් කරන දවසේදී මස් මාංශ අනුභව කරන්න එපා අඩුම තරමේ උඹලකට කෑල්ලක්වත් ඔයා කන්න එපා මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා පිරිසිදු වෙලා කරන්න නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න මේ දේ කරන්න කලින් කාටවත් කියන්නත් එපා කරාට පස්සේ කාටවත් කියන්නත් එපා ඉතාමත් මෛත්‍රී සහගත සිතුවිලි පෙරදරි කරගෙන ඉතාමත් භක්තියෙන් විශ්වාසයෙන් මේ දේ කරන්න. ඉතින් යහපත් චේතනාවක් උදෙසා පමණක් ඔයා මේ දේ යොදා ගන්න කියලා හැමෝටම මම කියනවා. හරි ඉතින් අපි බලමු මොනවාද අවශ්‍ය කරන්නේ මේ දේ කරන්න කියලා. අපිට මේ දේ කරන්න අවශ්‍ය කරන්නේ පාවිච්චි නොකරපු සුදු ලුණු ගෙඩියකින් අරගත්තු සුදු ලුණු බිකක්. මේ සුදු ලුණු බික ඔයා පොතු හැරලා අරගන්න ඕනේ. පොතු හැරලා සුද්ධ කරලා ඔය අරගන්න ඕනේ. හැබැයි පාවිච්චි කරපු නැති සුදු ලුණු ගෙඩියකින් අරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය කරනවා මේකේ ලිවිය හැකි ආකාරයේ පෑනක් හෝ ප්ලැටිනම් එකක්. ඊළඟට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා රතු පාට නූලක්. ඔයාට රතු පාට නූලක් නැහැ කියලා වෙන පාට ගන්න බෑ. අනිවාර්යයෙන්ම රතු පාට නූලක් තමයි ගන්න ඕනේ. වෙන කිසිම පාටක නූලක් මේකට පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔය කියන අමුද්‍රව්‍ය ටික විතරයි අපිට මේ ක්‍රමය කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ක්‍රමය කොහොමද කරන්නේ කියලා අපි බලමු. මුලින්ම ඔයා මේ සුදු ලුණු බික අරගෙන ඒකේ එක පැත්තක ඔයාගේ නම ලියන්න ඕනේ. ඒ වශී කරගන්න පුද්ගලයා ඔයාට වැඩිපුරම කතා කරන නම මොකක්ද? ඒ නම ඔයා ලියන්න ඕනේ මේකේ එක පැත්තක.
ඊළඟට මේකේ අනිත් පැත්තේ ඔයාගේ වසඟයට ගන්න ඕනේ පුද්ගලයාගේ නම ලියන්න ඕනේ ඔයා එයාට කතා කරන ඔයා එයාට වැඩිපුරම කතා කරන නම මොකද්ද ඒ නම තමයි ඔයා මෙතනදී ලියන්න ඕනේ ඔය විදිහට මේ සුදුළුණු බිකේ දෙපැත්තේ ඔයාගේ නමයි එයාගේ නමයි ලියන්න ඕනේ ඉතින් මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම මේක කරන වෙලාවේදී යගේ රූපේ ඔයා හිතේ මවා ගන්න ඕනේ සහ එයා ඔයාට වශී වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ තියෙන්න ඕනේ එයා වශී වුණාට පස්සේ ආ වශී වුණා කියන ඒ චිත්ත රූපේ ඔයාගේ හිතේ ඇඳිලා තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් මේ විදිහටම වෙන්න ඕනේ. එතකොට තමයි හරියට ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට නම් දෙක ලියලා ඉවර වෙලා මේ නූලයි මේ සුදුරෝණ විකයි ඔයා බල කර ගන්න ඕනේ අපි ලබා දෙන බලගතු වශී මන්ත්‍රය මගින්. මේ වශී මන්ත්‍රය ඔයාට පුළුවන් වාර 7ක්, වාර 14ක්, වාර 21ක් කියන වාර ප්‍රමාණයන් තුනෙන් කැමති වාරයක් ඔයාට ජප කරන්න පුළුවන්. ඔයා ජප කරන වාර ප්‍රමාණය වැඩි වෙනකොට ලැබෙන ප්‍රතිඵල වැඩි වෙනවා සහ ප්‍රතිඵල ලැබෙන වේගය වැඩි වෙනවා. එහෙම කියලා වාර 21කට වඩා ජප කරන්න යන්න එපා. වාර 21කට වඩා ජප කරන්නේ නැතුව වාර 7ක් හරි 14ක් හරි 21ක් හරි තමයි ජප කරන්න ඕනේ. ඉතින් ඔයාට එහෙම ජප කරනකොට වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය කරන විදිහ වැරදෙන්න පුළුවන්. ඒ විදිහට වැරදීමක් වුණොත් මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය මේ වීඩියෝ එක අවසානයේදී ශ්‍රවණය වෙන්න සලස්වනවා අපි වාදනය කරනවා නියමිත නිශ්චිත වාර ප්‍රමාණයක් අපි අනිවාර්යයෙන්ම වාදනය කරනවා එතකොට ඔයා එක මගදී නවත්තන්න බෑ ඒ සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ඔයාට පුළුවන් ෆෝන් එකේ ලවුඩ් ස්පීකර් දාලා ශ්‍රවණය කරන්න පුළුවන් ජප කරන්නේ නැතුව එහෙම ශ්‍රවණය කළා හරි ජප කළා හරි ඔයා මේ දේ බල කරගන්න බල කරගත්තට පස්සේ ඔයාට වශී කරගන්න ඕන පුද්ගලයාගේ රූපේ හිතේ මවාගෙන එයාවට වශී වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව හිතින් හිතාගෙන ඔයා මේ සුදුළුණු බික වටා මේ රතු පාට නූල ඔතන්න ඕනේ ඔය බන්ධනය කරන්න ඕනේ මේ නම් දෙක තමයි බන්ධනය කරන්නේ අපි එතකොට ඒ දෙන්නා අතර තියෙන ඒ බැඳීම ශක්තිමත් වෙනවා සහ ඒ බන්ධනය ඇති වෙනවා එහෙම බන්ධනය කරලා ඉවර වෙලා අවසානයේ දුවා ගැට ගහන්න මේ සුදුළුණු බික ඉතින් එහෙම ඔයා මේක බන්ධනය කරලා ඉවරුණාට පස්සේ ඔයා මේ සුදුරුණු බික අරගෙන ගිහලා කාටවත්ම පේන්නේ නැති වෙන්න අතු බෙදෙන ශාකයක එල්ලන්න ඕනේ. අතු බෙදෙන ශාකයක් වෙන්න ඕනේ. ඒක ඕනම ශාකයක් වුණාට ගැටලුවක් නෑ. අතු බෙදලා තියෙන්න ඕනේ. අතු බෙදෙන ශාකයක ඔයා එල්ලන්න ඕනේ. මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵල ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඔයා මේක කරපු වෙලේ ඉඳන් එයාගේ වෙනස්කමක් ඔයාට දැනගන්න ලැබේ. ඉංගියක් ඔයාට ලැබේ. එයා ඔයාගේ පැත්තට වශී වෙනවා කියලාද ඔයාට දැනගන්න ලැබේ. එයාගේ ලොකු වෙනස්වීමක් ඔයාට ඇස්පනා පිටම ලබා ගන්න දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දෙක කළ බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵල ලබා ගන්න ළඟා කර ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේදී මේ වීඩියෝ එකන අරබන ඔයා යම්කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නව වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයාගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවිපීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාට ආශිර්වාද කරනවා ඔයාගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබා දෙන්න කියලා අපි ඔයාලට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ. ඔයාලට මෙවැනි গুপ্ত කටයුත්තකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයා විශ්වාසවන්ත ගුරුකම් මැදුරක් හොයනවා නම් මේ තිරේදිසුන අංකයට කෝල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනෙම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කරගැනීමේ හැකියාවට ලැබෙනවා. ඉතින් මේ අංකයට ඇමතුමක් ලබාගෙන ඔයාලගේ ඕනෙම ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයාලට සිදු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් එකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාල හමුවට එන්න සිළු දෙනාටම තෙරුවන් සරණයි. ඕම් නමෝ වාසුදේව සර්වජන වසමානාය ස්වාහා ඕම් නමෝ වාසුදේව සර්වජන වසමානාය ස්වාහා වාසුදේව සර්වජන
वसमानाय ए स्वाहा। ओम नमो वासुदेव सर्वाजन 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 वसमानाय ए स्वाहा।